සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අංක 639 3 සී ආසිරිමාවත මාකොළ උතුර මාකොළ ලිපිණේ පදිංචි රුක්මණී ගුණවර්ධන මහත්මිය සුභාෂිනී ගමගේ සහන් ගුණවර්ධන කියන දෙව්මි ගුණවර්ධන කියන පිනතුන් එකතු වෙලා ඒ සහෝදර සහෝදරියන් මැදිහත් වෙලා අද මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ දේශනාවේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරනවා. අදත් විශාල පිරිසක් මේ මැදිරියට බොහොම සුළු පිරිසක් එකතු වුණාට ලංකාවේ ඉඳලා ලෝකේ ඉඳලා ගොඩාක් දෙනෙක් මේ දේශනාවට තමන්ගේ අවධානය යොමු කරනවා. එතකොට ඒ අයට විශාල කුසලයක් ඒගොල්ලෝ ජීවිතේට මොනවා හරි එකතු කරගත්තොත් ඒකේ කුසලය බොහෝ කාලයක් උපකාර වෙනවා. මම හැමදාමත් කියනවා වගේ කියන්නේ මේ කාලේ මෙහෙම ධර්ම දානයක් කරන එක විශාල කුසලයක්. හේතුව මේ දේශන අන්තර්ජාලයට එකතු වෙනවා. එතකොට ඒවා බොහෝ කාලයක් තියෙයි. අවුරුදු 100 ගානකට පස්සේ හරි තවත් ධර්මී හොයන කෙනෙකුට මේ ධර්මී මුණ ගැහින්නත් පුළුවන්. ඒ මුණ ගැහිමේ කුසලයේ මේ පින්නතුන්ටත් අත් වෙනවා. ඒ නිසා මේ බඳු ධර්ම දානයකට අපි එකතු වෙන එක ඉතාම වැදගත් අවස්ථාවක්. ඒක බොහෝ කාලයක සැප විපාක පිණිස අවබෝධයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලොකු උදව්වක් වෙනවා. ඒ නිසා වෙනදට වඩා වැඩියෙන් ධර්මී කරා නැඹුරු වෙන්න උත්සාහ කරන එක වැදගත්. මේ පවතින තත්ත්වය බොහොම අවිනිශ්චිතයි. බලාපොරොත්තු වෙන විදියට ලෝකේ පවතින්නෙත් නැහැ. අපි හිතන විදියට පවත්ව ගන්නත් බැරි මට්ටමක් නේ තියෙන්නේ. එතකොට ඒක ආධ්‍යාත්මික ලෝකයේ තුලත් බාහිර ලෝකයේ තුලත් අපට හොඳට පේනවා. මේ අපි පවතින අපි බලාපොරොත්තු වෙච්ච ලෝකේ නෙමෙයි මේ කියලා. එහෙමනම් අපට මේ ජීවිතේ ආදීනව වඩා දැනෙන කාලයක්. ඒ කියන්නේ මේ පවතින தත්ත්වේ විපරිණාමය, වෙනස් වීම, අනිත්‍යතාවය, දුක, Tamange wasenge pavatwa ganna beri tattwaya වෙනදාට වඩා වැඩියෙන් ඊටාම හොඳට අපට දැනෙනවා. එතකොට මේ බඳු කාලයක අපි ධර්මයෙන්ම තමයි මතු කරගන්න ඕන. හේතුව මේ සාංශාරික ජාලය සමග නැවත එකතු වෙන එක අසාර්ථක උත්සාහයක්. තරුණ වියේ ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක බොහොම ආස්වාද ජනකයි කියලා. නමුත් ආස්වාදයේ හොයාගෙන ගිහින් ආස්වාදයෙන් මුසපත් වෙච්ච අයගෙන් ඇහුවොත් කියාවි ඒකෙත් ලොකු රහක් නැහැ කියලා. හේතුව මේ ලෝකය තුල පවතින සදාතනික යථාර්ථය පරමාර්ථය නොතේරෙන තාක්කල් අපට මේ අර්බුදයත් එක්ක වාසය කරන්න වෙනවා. එතකොට අභ්‍යන්තර සැනසීමක් බලාපොරොත්තු වෙන කෙනෙක් තමන්ගේ ඇතුළ නිවා ගන්නයි තියෙන්නේ. එළිය දේවල් නිවුවට වැඩක් නැහැ. බාහිර දේවල් කලාට කිසිම තේරුමක් නැහැ. තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානෙ නිවා ගැනීමටයි දැන් අපට උවමනා කරලා තියෙන්නේ. මොකද හිත නිවා ගත්තාම බාහිර ලෝකෙම කැළඹුණත් අපට කිසිම අරුබුදයක් නැහැ. ඒ නිසා ඇතුළ සංසිඳුවාගෙන වාසය කරන්න පුළුවන් නම් හොඳයි. ඒතොර ඇතුළ නිවාගෙන වාසය කරන එක බොහොම පහසු වැඩක්. ගොඩාක් අමාරු වැඩක් නෙමෙයි. එළියේ දේවල් වෙනස් කරන්න ගියොත් ඒක අමාරුයි. එළියේ බාහිර ලෝකයේ දේවල් වෙනස් කරන්න ගියොත් ඒක ප්‍රායෝගිකව කරගන්න අමාරුයි. නමුත් ඇතුළේ වෙනස්කම කරගන්න පුළුවන්.
හැබැයි ඇතුළ වෙනස් කරගන්නේ කොහොමද කියලා ලෝකේ ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. ඇතුළ වෙනස් කරගන්නේ කොහොමද කියලා ගොඩක් දෙනෙකුට තේරුමක් නැහැ. ඒතර ඇතුළ වෙනස් කරගන්න කැමති කෙනෙක් මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරි මේ ඇතුළ දර්ශනීය වෙන්නේ නැහැ. ඇතුළ පේන්නේ නැහෙනේ. එළියේ தත්ත්වය හොයාගන්න පුළුවන්. භෞතික දේවල් වල වෙනස්කම් හදන විදිය ගැන අපිට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා එළියේ ගමක් අපිට කරන්න ලේසි. එළියේ දේවල් කරන එක පහසුයි. මොකද එළියේ දේවල් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවේ නිසා ඒවා ස්ථානගත කරගන්න අපිට පහසුයි. නමුත් එළියේ දේවල් වෙනස් කළා කියලා ඇතුළේ නිවෙන්නේ නැහැ. අකුසල ධර්මයන් උපදින්නේ හිත ඇතුළේ නිසා හිත ඇතුළෙන් වෙනස් වීම තමයි අවශ්‍ය වෙන්නේ. හිත ඇතුළෙනුත් වෙනස් කරගන්න තියෙන්නේ අකුසල් උපදින தત્ත්වය විතරයි. අන්න ඒකයි තවත් ලේසි. හිත ඇතුළේ විශාල වෙනස්කමක් හදාගන්න කිව්වට බුදුරජාණන් වහන්සේ අපට වදාළේ නෑ උකුම අත්හැර දාන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් එක දෙවිය කෙනෙක් ඇවිල්ලා ඇහුවා, මම හිතනවා ඔක්කොම යම් දෙයක් නිසා දුක හට ගන්නවා නම් ඒ දෙයට තියෙන ඇල්ම තණ්හාව අයින් කරලා දැම්මොත් ඒක නිසා දුක හට ගන්නෑ කියලා මං හිතනවා. ඒ වගේම මං හිතනවා සියල්ලෙන්ම හිත නිදහස් කරගත්තම දුකින්ම නිදහස් කියලා. එතකොට හිතේ සියල්ලන්ගෙන්ම නිදහස් වීම තමයි දුකෙන් නිදහස් වීම කියලා එයා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෑ එහෙම එකක් නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදා මතක් කළා යම් තැනක අකුසලයේ උපදිනවද අන්න එතනින් විතරක් හිත මුදව ගත්තාම ඇති. බලන්න තවත් ලේසි. සියල්ලන්ගෙන්ම හිත මුදවන්න දෙයක් නෑ. අකුසලයේ යම් තැනක උපදිනවද ඒ අකුසලයේ උපදින තැනින් විතරක් හිත නිදහස් කර ගැනීම තමයි අවබෝධයට ක්‍රමය. දැන් අපි එහෙනම් සියල්ලම අතහැරලා දාලා හරියන්නේ නැහැ. අකුසලයේ උපදින තැනින් විතරයි අපි අයින් කරගන්න තියෙන්නේ හිත. ඒ කියන්නේ Taman ලෝකේ පරිහරණය කරනකොට අපි ඒක තමයි අර චන්දරාගය ගැන කතාවත් කියන්නේ, ඡන්දයක් රාගයක් හදාගන්නතු ලෝකේ පරිහරණය කරන්න කියලා. එතකොට ඇතුළ ප්‍රශ්නයක් නම් තියෙන්නේ, බාහිර වෙනස්කම් මුකුත් කරන්න නැත්තම්. ඒක හැබැයි බාහිර පාරිසරික සාධකත් වැදගත්. පාරිසරික සාධක වැදගත්. මොකද සමහර තැන්වල හිත උනත් වඩා ගන්න අමාරු. ඒ නිසා පාරිසරික සාධකත් වැදගත්. මොකද මමත් පාරිසරික සාධකයක්නේ. ඒ නිසා පරිසරයත් වැදගත්. නමුත් ඒක ප්‍රමුඛ සාධකයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මතක් කළා තමන්ව විමසන කෙනෙක් පළවෙනියෙන් කරන්න ඕන මොකද්ද? තමන්ව විමසන කෙනෙක් පළවෙනියෙන් කරන්න ඕන තමා තුල කුසලය තුල නුවණින් විමර්ශනේ තියෙනවද කියලා බලන්න ඕන. හේතුව ඔය අපේ හිතේ පවතින නීවරණ ධර්මයන් ඔක්කොම උපදින්නේ ඒ තැනදී නුවණින් විමසීම නැති වුණාට පස්සේ. අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ නුවණින් විමසීම නැතිවීමත් ඒ තැනදී බලපාන චින්තන රටාව. දැන් උදාහරණයක් විදිහට කාමච්ඡන්දේ හිතේ උපදින්නේ සුභ සංඥාව තුල නුවණින් විමසීම නැතිකම. අනේ එතකොට ව්‍යාපාදේ කියන නීවරණේ හිතේ උපදින්නේ මෛත්‍රී චිත්ත විමුක්තියක් සහ මෛත්‍රිය වැඩිවීමක් සහ ඒ ඔස්සේ හිත නුවණින් විමසීමක් නැතිකම. එතකම් ව්‍යාපාදේ ගලනවා. මේ විදිහට ගත්තට පස්සේ අපට තේරෙනවා මේ හිත තුළ මූලික වශයෙන් තමාව විමසා බැලීමේ කුසලතාවය තියෙන්න ඕන. ඒ විමසීම කුසලයේ පදනම් කරගෙන ඇති වෙලා තියෙන්න ඕන. එතකොට ඒක විතරක් ඇද්ද? එතකොට ඒක තියෙන කෙනෙක් දෙවනි පියවර විදිහට ඊළඟ පියවර තමයි ඊට පස්සේ බලන්න ඕන තමන්ගේ හිත දියුණු වෙලාද? එහෙමත් නැත්නම් තමන්ගේ හිතේ තියෙන හැඩේ මොකක්ද? එහෙම විමසලා බලන්න ඕන. එතකොට එයා දැනගන්නවා තමන්ගේ හිතේ ස්වභාවය හිත වඩන්න ඕන කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් ව්‍යාපාදේම ගොඩාක් බහුල නම් එයා මෛත්‍රී සමාධිය වඩන්න ඕනේ. ඒක නිකන් නිකන් පාලනය කරගන්න බෑ. දැන් එකපාරම කියලා මානසිකාරයේ වෙන පැත්තකට ගිහින් ওই වගේ විකල්ප ක්‍රමවලින් ඕක කරගන්න පුළුවන් යම් තාක් දුරට. දැන් චන්දූප සංහිතායපි දෝසූප සංහිතායපි මෝහූප සංහිතායපි uppajjati මහණෙනි, මේ ඡන්දේ චන්දූප සංහිත භාවයක් හිත තුල තියෙනවා නම් දෝසූප සංහිත භාවයක් මෝහූප සංහිත භාවයක් තියෙනවා නම් පළවෙනි පියවර විදියට බුදුරජාණන් වහන්සේ මතක් කළේ එතන කුසලයේ මතු කරගන්න කියලා. එතකොට මේ කුසලයේ මතු කරගන්නකොට අර චන්දූප සංහිත භව යට යනවා. එතකොට මෙතන කුසලයේ කියන්නේ දන් දෙනේ වනිමේ හිත තුල මේ හිත තුල මාර්ගය උපදවා ගන්නවා කියන එකයි. අතර මෙතන කුසලයේ කියන්නේ
එතකොට ඒතර ඡන්දේ බලවත් විදියටම එනවනම් ද්වේෂේ බලවත් විදියටම එනවනම් මෝහයේ බලවත් විදියටම එනවනම් අපිට දෙවෙනි විකල්පයකට යන්න පුළුවන්. දෙවෙනි විකල්පයකට යන්න පුළුවන් මේ මේවා මත මම හිටියොත් මට කොච්චර මම අවදානමේ වැටෙයිද? අනාදීනමේ පැත්ත බලලා යම්කිසි ආත්ම දමනයක් හදාගන්න පුළුවන්. ඇතර මේකම තමයි නිවන් මාර්ගය. දැන් මොකද රාගය මේ චන්දූප සංහිත භාවයෙන් නිදහස් වීම තමයි නිවන කියන්නේ. දෝසූප සංහිත භාවයෙන් නිදහස් වීම තමයි නිවන කියන්නේ. මෝහයෙන් නිදහස් වීම තමයි නිවන කියන්නේ. එතකොට ඒක ඒවා ඇති වෙනකොට ඇයි මට මෙහෙම එකක් ඇති වුනේ කියලා ඉතා ගැඹුරින් විමර්ශනය කරලා බලන්න පුළුවන්. එතකොට විමර්ශනය කරලා බලනකොටත් අර සමහරට අර ඡන්දේ වගේ එකක් බලවත් වෙන්න පුළුවන් හිතේ. ඒ බලවත්කමට ඒකම මතු වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ තව විකල්පයකට යන්න කියනවා. එහෙම බරපතල විදියට ඒක ඒ විදියට මතු වෙනවා නම් මානසිකාරය වෙනස් කරන්න කියනවා. එතකොට දැන් මේ ඔක්කොම අභ්‍යන්තර වැඩක් මේ ටික. එළිය එකක් නෙමෙයි. මානසිකාරය වෙන පැත්තකට ගන්නවා. දැන් ඡන්දූප ඡන්දේ පදනම් කරගෙනම චින්තනයක් පවත්වනකොට ඒ අනුව මානසිකාරය තියෙනකන් විතරනේ ඒක උපදින්නේ. ඔය ධම්මානුපස්සනාවේදී අපි ඒක කියලා තියෙනවා. මානසිකාරය වෙන පැත්තට ගියාම ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. ඒතර මානසිකාරය වෙනස් කරගන්න. වෙනස් කළත් ආයෙත් අතෙන්ඩම යනවා. ඒක හරි බලවත්. වෙනස් කළත් ආයෙත් අතෙන්ඩම යනවා. එතකොට තව වෙන විකල්පයකට යන්න පුළුවන්. ඒ ඊළඟ විකල්පයේ තමයි එයාට පුළුවන් ඒ தත්ත්වයේ ඇති වුණ විදිහ ගැන විමර්ශනය කරන්න. මෙහෙම தත්ත්වයක් ඇති වුණේ ඇයි කියලා අර ඒකට අපි කියන්නේ පටිච්ච සමුප්පාදේ කියලා. එතන පටිච්ච සමුප්පාදේ යොදලා බලනවා. ඇයි මට මෙහෙම தත්ත්වයක් උද්ගත වුණේ? දැන් ද්වේෂයම ඇති වෙනවා නම් අපිට පුළුවන් ඒක ඇති වුණ ස්වභාවය හොයලා බලන්න. තමන් තුල අකුසල් කෙරෙනවා නම් තමන්ට පුළුවන් ඇයි මට මෙහෙම එකක් ඇති වුණේ කියලා ඒක ඇති වෙන්න බලපාපු හේතුව පොඩ්ඩක් පිටිපස්සට පියවරෙන් පියවරට ගිහින් හොයලා බලන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට රාග දේශ මොහ හිතට ගලනවා නම් ඇයි මට මෙහෙම එකක් ගලන්නේ? ඒක එක විකල්පයක් පිටිපස්සට බලන එක. ඇයි මට මෙහෙම එකක් උනේ? එතකොට ඒවා උපදින්නේ හිතේ. ඇයි හිතේ මෙහෙම එකක් උපන්නේ? එතකොට හිතේ මෙහෙම එකක් උපන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ලෝකය තුළ ආයතන ලෝකය තුළ පුද්ගලයා තුළ පැවතිච්ච මුලාව නිසා. මොකද එහෙම තත්ත්වයක් ඇති වුණේ. දැන් හිතට ඡන්දය ද්වේෂය මේවා ගලනවා නම් ගලන්නේ වෙනමකුත් නිසා නෙමෙයි. එයාට ඒක ගලන්නේ ස්පර්ශයේ පදනම් කරගෙන. ස්පර්ශය. ඒ කියන්නේ ස්පර්ශය කියන්නේ දැන් ඔබ දන්නවා ඔය දේශනා මහල ඇහැට රූප පේන මට්ටම නිසා තමයි රූප දැක්කහම ඒකට ඡන්දයක් උපදින්නේ. එක්ක ද්වේෂයක් ඒ රූපේ පදනම් කරගෙන උපදින්නේ. ඒතර මේ தත්ත්වය ඇති වුණේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ ආයතන පදනම් කරගෙන ස්පර්ශ වෙලා ස්පර්ශයට හේතුනේ අර ආයතන. ඒතර දැන් මගේ ඇහෙන් දැකපු දෙයක් නිසා එක්ක අපි කනින් අහපු දෙයක් නිසා මට පටිග සම්පයුක්ත භාවයක් මගේ අභ්‍යන්තර චිත්තසංතානය තුළ මතුවේගෙන එනවනම් ව්‍යාපාද සහගත බවක් එනවනම් එතකොට මේක ආවේ කොහෙන් හරි ආයතනයක් හරහා. මේක කවුරුත් මනසට දාපු එකක් නෙමෙයි. මේ කවුරුත් හදපු එකක් නෙමෙයි. අපිට මෙහි බැලුවාම නිකන් ළඟ සංසිද්ධියක් විදිහට බැලුවාම කියන්න පුළුවන් මේ දරුවා නිසා මට කේන්ති ගියේ. අපේ මහත්තයා නිසායි මට මෙහෙම වුණේ. එහෙම හිතන්න පුළුවන්. නමුත් පිටිපස්සට ගිහින් බලනකොට ඒක ඇත්තටම ගැඹුරින් හොයනකොට බුද්ධ ශ්‍රාවකයෙක්ගේ මේ సంతානේ හොයද්දී ඇතුළ අභ්‍යන්තරයේ හොයලා බලද්දී අපිට තේරෙනවා මේ කවුරුත් නිසා නෙමෙයි. එතකොට මේ බඳු தත්ත්වයක් ඇති වුණ ස්පර්ශය නිසා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ අපි දෙන්න අතර බහින් බස් වීමක් ඇති වුණා. එතකොට වචන තමයි මතු වෙලා තියෙන්නේ. එතකොට වචන ඇහෙන මට්ටම ක්‍රියාත්මක උඩ නිසා තමයි බැනුන් අහපු මම මේ පැත්තේ ඉන්නවා. ඇයි මම මේ අහන්නේ කියන තැන එන්නේ. එතකොට අපිට දැනන්නේ එකයි මුල හොයනවා කියන්නේ. මුල හොයනවා කියන්නේ ඇහෙන මට්ටම ක්‍රියාත්මක උනේ ඇයි? ඇහෙන මට්ටම ක්‍රියාත්මක උනේ මේ නාම රූප ධර්මයන්ගේ එකතු වීමෙන්. සත්‍ය වශයෙන්ම මම ඇහුවාම නෙමෙයි මම අහගත්තම නෙමෙයි නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නිසා සිද්ධ වෙච්ච සංසිද්ධියක් ක්‍රියාත්මක වෙනවා. එතකොට නාම රූප ධර්මයන්ගේ පහළවීමක් නැත්තම් කවදාවත් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ අහගන්නත් බෑ. අහගත්ත කෙනෙකුත් නැහැ බලාන යද්දී. කන තිබ්බටම ඇහෙන්නේ නැහැනේ. අපි ওই නාම රූප දේශනා ගැන දැන් මම හිතන දේශනා 100ක් විතර කරලා තිනවා. ඒවා අහපු අයට මේවා කියෙම්පු ගමන් මතක් වෙනවා. එතකොට මෙතන කනට ඇහෙනවත් නෙමෙයි සද්ද ඇහෙනවත් නෙමෙයි. අපි හිතාගිනවා ශබ්දේ තමයි මොකක් හරි එකක් තියෙන්නේ කියලා. එක්කෝ අපි හිතාගිනවා මගේ කනටනේ ඇහුණේ කියලා. නෑ එහෙමත් ඇහෙන්නේ නෑ. කනයි ශබ්දයයි ඇයිති රූපේට.
ඒ ඔස්සේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා නාම ධර්ම පහකුත් පහළ වෙන්න ඕන. පළ මනසිකාරයේ තියෙන්න ඕන. නැත්නම් අහන එක පැත්තේ මනසිකාරය නැත්තම් එයා වෙන වෙන පැත්තක නම් මනසිකාරය තියෙන යාට මොනවා කිව්වත් ඇහින්නේ නැහැ. ඊට පස්සේ වේදනා තියෙන. ඊට පස්සේ ඒකට කියන්නේ මනසිකාරය. මනසිකාරය නිසා තමයි ස්පර්ශ වෙන්නේ. මනසිකාරු නම් ස්පර්ශ වෙනවා. මනසිකාරයේ ප්‍රත්‍යයෙන් සෝත විඥානයේ පහළ වෙලා ඇහෙන මට්ටම ඇවිල්ලා ස්පර්ශ වෙනවා. එතකොට යා ස්පර්ශ වෙනකොට එතකොට ඔන්න ශබ්ද සටහන චක්කු ප්‍රසාදේ මත පතිත වෙනවා. සිද්ධියක් විදියට ගත්තොත් එහෙම වෙනකොට ඒ වෙන සංසිද්ධිය නිසා යා තුල ඇති වෙනවා වේදනා සංඥා චේතනා. ඊට පස්සේ එයාට සංඥා පහළ වෙනවා. ඒ කියන්නේ යා එක විඳිනවා ඒ ශබ්දේ. එතකොට යාට දොස් කියන එකක් නම් යාට දුක් වේදනාවක් හිත තුල උපදිනවා ඒ වෙලාවෙම. ඊට අනුව සංඥාත් පහළ වෙනවා. ඇත්තම සංඥා පහළ වුණ නැත්තම් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේවා අඩුව පහඩු තිබ්බොත් මොකක්වත් කරගන්න බෑ. ඒ කියන්නේ අපි දන්නේ නැති භාෂාවකින් බැන්නොත් අපිට මොකක්වත් හැඟීමක් ඇති වෙන්නේ නැති. අපි දන්නේ නැති භාෂාවකින් හොත්තට බරපතල විදියට බනිනවා. නමුත් අපිට කිසි අවුලක් නැහැ මේ වෙලාවට. අපි දන්නේ නැති භාෂාවකින් බැන්න කියලා අපිට කිසිම ගැටලුවක් නැහැ. හේතුව තමයි එතන අපි සංඥා පහළ වෙලා නැහැ. වේදනා සංඥා සංඥාව නැහැ. එතකොට සංඥා කියලා කියන්නේ අපි සංඥා තුල මුලාවක නින්නේ. සංඥා විපල්ලාස වලට අහු වෙලා නින්නේ. අපිට පින්වත් නී අහන ඒවා ඔක්කොම අඳුනගන්න බෑ. දන්නේ ඒවා විතරයි අඳුනගන්න පුළුවන්. දකින්න ඒවා අඳුනගන්නත් බෑ. අපි හිතාගෙන ඉන්නවා දකින්න ඒවා අඳුනගන්නවා කියලා. නෑ. දන්නේ ඒවා විතරයි අඳුනන්න පුළුවන්. දන්නේ නැති ඒවා අඳුනගන්න බෑ. ඒ අඳුනා ගැනීම සංඥා පහළ නොවුනොත් ඒට අනුව සංස්කාර ඇති වෙන්නේ නෑ. වේදනා සංඥා චේතනා චේතනා පහළ වෙන්නේ නෑ. එතකොට මෙන්න මේ චේතනා පහළ වීම ආස්සේ තමයි අර චන්දුූප සංහිත දෝසූප සංහිත මෝහූප සංහිත ස්වභාවයේ පවතින්නේ චේතනාව තුළ. එතකොට මේක ඇති උනේ නිකම්ම නෙමෙයි නාම රූප ධර්මයන්ගේ පහළ වීමක් මත. එතකොට මෙහෙම සංසිද්ධියක් විදියට ක්‍රියාත්මක වීමක් තියනවා කියලා නොපෙනුණු තැනක මේක දැක ගන්න බැරි වෙච්ච තැනක හැම වෙලාවකම ඒ පුද්ගලයා තුළ අර චන්දුූප සංහිත දෝසූප සංහිත මෝහූප සංහිත භාවයක් එයාම නඩත්තු කරනවා ඇත්තටම. ඒ නඩත්තු කිරීමට අනුව තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වෙනකොට එයා තුළ කර්ම සැකස් වෙනවා. ක්‍රියාත්මක වෙනකොට කර්ම කෙරෙනවා. චේතනාවට අනුවනි කර්ම කෙරෙන්නේ. එතකොට කර්ම කෙරෙනකොට ඒ කර්මයේ කිරීම පදනම් කර්මයේ කෙරෙන්නේ සිතෙන් කයින් වචනෙන්. අන්න ප්‍රායෝගික තලයට ඇවිල්ලා දැන්. මානසික මට්ටම ප්‍රායෝගික තලයට ඇවිල්ලා. ඒකනේ ඔකට භවය කියලා කියන්නේ. ප්‍රායෝගික තලයට ඇවිල්ලා. මනස තුල හැප්පෙනවා. මනස තුල හැප්පෙනවා. ඒ හැප්පෙන එක ප්‍රායෝගික තලයට එනවා. කයෙන් වචනින් මනසින්. අන්න ඒකට තමයි භවය කියලා කියන්නේ. එතකොට මේ භවයට අනුව තමයි ජාතිය කියලා එකක් පහළ වෙන්නේ. නැවත පහළ වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ ජාතිය පහළ වීමට සාපේක්ෂව ජරා මරණ දුක මේ වගේ සංසිද්ධියක් පවතිනවා. මෙන්න මෙහෙම එකක් නේද මෙතන සිද්ධ වෙන්නේ කියලා මුල හොයාගෙන යනකොට එතනම අර රාග දේශ මොහොම වැඩ පවතින පටන් ගන්නවා. සමට ඔහොම හිතුවත් එයා තුළ අර චන්දුූප සංහිත භාවයෙන් මතුවෙන්න පුළුවන්. ඒක එච්චර බලවත් වෙන්න පුළුවන්. එතකොට ඉතින් දැඩි වීරියක් අරගෙන ඒක යටපත් කරන්නයි තියෙන්නේ. ඒකට අදාළ ක්‍රමවේද බුදුරජාණන් වහන්සේ වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ අපට තේරෙනවා අපේ හිත තුළ පවතින මේ ගැඹුරු ක්‍රියාවලිය බුදු කෙනෙක් පහළ නොවුණා නම් මේක තේරුම් කරන්න කාටවත් බෑ. මොකද මේ හිත භෞතික සීමාවෙන් හොයන්න බැරි නිසා මේ කතාව ගැන කාටවත් අදහසක් ලෝකෙ තිබ්බේ නැහැ. හිත වඩන්න පුළුවන් කියලා ಭಾರತයේ මිනිස්සු හොයාගෙන හිටියා. හිත වඩලා සුගතියට යන්න පුළුවන් ය ඉපදෙමින් මැරෙමින් යනවා කියලා සාංශාරික ජාලයක් ගැන ಭಾರತී ඉගැන්වීමල් තිබුණා. නමුත් ඒ අය දැනගෙන හිටියේ නැහැ මේක නිමා කරගන්න විදිහක් ගැන. මේක හේතුඵල සහිතව සකස් වෙන බව බුදුරජාණන් වහන්සේ මතක් දැනගෙන හිටියේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ සමාජය දැනගෙන හිටියේ නැහැ. ඒතොර අපි දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි තමන්ගේ හිත වඩනකොට කුසලයේ මත පිහිටා එක පැත්තකින් තමන්ගේ හිත වඩනකොට ඒ වඩන ශ්‍රාවකයාට ඒ වැඩිමක් තියෙන ශ්‍රාවකයා තුල ආධ්‍යාත්මික ගැඹුරු ප්‍රවේශයකට එයා එකතු වෙනවා. ඔය හිත කොයිතරම් වැඩුවත් වැඩක් නැහැ විදර්ශනා පරියාය මතුන් නැත්තම්. එයා තුල මිදීමක් හටගන්නේ නැහැ. තාවකාලිකව මිදෙන්න පුළුවන්. මේ බණහගෙන ඉද්දිත් තාවකාලික මිදීමක් තියෙනවනේ. මේ වෙලාවේ වුණත් ඔබට රාගයේ හිතට එන්නේ නැහැනේ. මම මේ දරුවෝ ඉන්නත් නිසා මම මේක බොහොම සරලව කියන්නයි මම අද උත්සාහ කරන්නේ. එතකොට
දැන් ඔබ හොඳට බලන්න මේ තුලත් යම්කිසි මිදීමක් තියෙනවා. ඒ නිසා මූලික වශයෙන්ම දැන් මේ වෙලාවේ චන්දෝපසංහිත බවක්, දෝසෝපසංහිත බවක්, මෝහෝපසංහිත බවක්, කැළඹිච්ච බවක් ඔබේ හිතේ නැහැ. ඔබ බොහොම සංසිඳිලා. ඔබ දිහා බැලුවහම කැළඹිච්ච බවක් පේන්නේ නැහැ. ඔබේ රූපය තුලත් කැළඹිච්ච බවක් නැහැ. හේතුව තමයි ඔබ ඔබගේ මානසිකව තත්ත්වයේ සංසිඳිලා ඊට අනුවනේ රූපේ වැඩ කරන්නේ. දැන් රූපයත් සංසිඳිලා. ඒතර මේ සංසිඳීම තුලත් යම් මිදීමක් තියෙනවා. ඔකත් විමුක්තියම තමයි. ඔය ඕකටත් විමුක්තිය කියලා කියන්න පුළුවන්. හැබැයි ওই විමුක්තියේ සදා ස්ථීර නැහැ. දැන් ආයෙත් මේ මැදිරියෙන් දොර අරගෙන එළියට ගියාට පස්සේ ආයෙත් සුපුරුදු ගනුදෙනුවට ඔබ එකතු වෙනවා. එකතු වෙනකොට වෙනද වගේම ආයෙත් අර චන්දෝපසංහිත, දෝසෝපසංහිත, මෝහෝපසංහිත ස්වභාවේ මතුවෙනවා. තවිදීකින් කිව්වොත් රාග, ද්වේෂ, මෝහ ආයෙත් සුපුරුදු විදිහට ගලනවා. ඇයි කොහොමද ගලන්නේ? අර අපි කියපු හේතුඵල වශයෙන් ආයතන වලින් ලෝකේ අත්දකින්නවා, ස්පර්ශ වෙනවා. එතන ස්පර්ශ වෙනකොට නාම රූප ධර්මයන් එකතු වෙනවා. ඒ එකතු වෙලා මේ ලෝකේ අත්දකින්න අත්දකින්නට රාග, ද්වේෂ, මෝහයම උපදිනවා. උපදිනකොට අපි ඒකට අලුතෙන් වටිනාකමක් දීලා අපි තුල ඒක ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වීමක් ඇති වෙනවා. ඡන්දයක් ඇති වුණා නම් යමකට ඒ ඡන්දයක් ඇති වුණ දේ Tamange වසඟේ පවත්ව ගන්න එයා සිතින් කයින් වචනෙන් සැලසුම් කරනවා. එතකොට අලුතෙන් කර්ම කෙරෙනවා. ඔහොම තමයි කර්ම කෙරෙන්නේ. එතකොට ඔහොම කර්ම කෙරෙන එක මහා අරුමයක් නෙමෙයි. ඒ කියන්නේ හැම වෙලාවකම අපි තුල ওই විදිහට කර්ම සකස් වෙනවා. අපි කර්මයෙන් නිදහස් නැහෙනේ. ඒ උත්පත්ති භවයයි කර්ම භවයයි අතර අපි දෝලණය වෙවි ඉන්නේ හැම වෙලාවකම. මේ මොහොතෙත් එහෙමයි. එතකොට උත්පත්ති භවයේ එක පැත්තකින් සකස් වෙනවා. ඒකට අනුව කර්ම භවයේ සකස් වෙනවා. ඔය විදියට උත්පත්ති භවය කියලා කියන්නේ මේ මොහොතෙත් අපි ඉන්නේ භවේනේ. දැන් මේ වෙලාවෙත් භවේ ඉන්නේ. එතකොට භවේ නැවත නැවත හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි වෙන්නේ. භවේ කියනකොට ආ ඉපදෙනවා කියන අදහසත් ගන්න පුළුවන්. ඒකත් නරක, ඒක කිසි ගැටලුවක් නැහැ. දැන් භවය කියලා මෙතන අපි තේරුම් ගන්න ඕන මෙන්න මේකයි. දැන් උත්පත්ති භවය කියනකොට අපිට තේරෙනවා මේ ප්‍රතිසන්දි විඥානයේ ලබන එක වෙන කතාවක්. ඒකත් උත්පත්ති භවය කියලා කතා කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ චක්කු විඥානයේ, සෝත විඥානයේ, ගාන විඥානයේ, ජීවහා විඥානයේ, කාය විඥානයේ, මනෝ විඥානයේ කියන විඥානස්කන්ධය දැන් පහළ වෙනවනේ. ඒකත් භවය තමයි. ඒකට කියන්නේ උත්පත්ති භවය කියලා. ක්ෂණිකව සිද්ධ වෙන උත්පත්ති භවය. දැන් මේ භවයේ ඉන්නේ. දැන් මේ වෙලාවේ චක්කු විඥානයම පහළ වෙනවනේ. පහළ වුණාමනේ දැන් පේන්නේ. සෝත විඥානයත් පහළ වෙනවනේ. එතකොටනේ දැන් ඇහෙන්නේ. එතකොට ඒ උත්පත්ති භවය. ඊට පස්සේ උත්පත්ති භවය නිසාම එතනම පැනවෙනවා කර්ම භවය කියලා එකක්. ඒකයි අපි භවයේ නිදා මේ ඊට පස්සේ මා දකින දේ ඇති බවට මනසේ සටහන් වෙනවා. අහපු දේ ඇති බවට මනසේ සටහන් වෙනවා. ඒ අනේ සටහන් වීමට කියනවා කර්ම භවය කියලා. එතකොට උත්පත්ති භවයේ කර්ම භවයේ කියන එක තුල තමයි අපි නිතරම සැරිසරන්නේ. එතකොට රහතන් වහන්සේට වෙන්නේ රූපේ දැක්ක ගමන් දැක්ක තැන අතහැරලා යනවා. ඒ නිසා කර්ම භවයේ පැනවෙන්නේ නැහැ. රහතන් වහන්සේට වෙන්නේ. දැන් අපිට උත්පත්ති භවයේ පැනවෙනවනේ. ඒ කියන්නේ චක්කු විඥානේ පහළ වෙනවා. සෝත විඥානේ පහළ වෙනවා. ඒ කියන්නේ උත්පත්ති භවය කියන්නේ උත්පත්ති භවය. ඊට පස්සේ බලපු දේ ඇති බවට මනසේ රැඳෙනවා. ආයෙ බලන්න හිතෙනවා. ආයෙ බලපු දේ ඇති බවට මනසේ රැඳෙනවා. මනස සටහන් වෙන. රහතන් වහන්සේට වෙන්නේ උන්වහන්සේ තුල මේ කර්ම භවයේ පැනවෙන්නේ නැහැ. කම්මක්කය කර්මක්ෂය කරා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ දකින දේ තුල නිමිති අනුනිමිති මනස තුල සටහන් වෙන්නේ නැහැ. ඒක નિરાයාසයෙන් හිත තුල උද්ගත වෙනවා. අන්න ඒක තමයි සදාතනික මිදි විමුක්තිය. දැන් මේ වෙලාවෙත් ඔබට යම් විමුක්තියක් තියෙනවා. ඇයි දැන් මේ වෙලාවේ දැන් ඔබට රාගය එහෙම ගලන්නේ නැහැනේ දැන් මේ බණහන් නිසා. එතකොට දැන් මේ වෙලාවේ මිදීමක් තියෙනවා. එතකොට මේක ස්ථාවර නැහැනේ. දැන් එළියට ගියාට පස්සේ ආයෙත් රාගේ එනවා නම් ඉතින් මේක ලොකු ගැටලුවක් නේ, අවදානමක් තියෙනවනේ. එහෙනම් මොකද්ද කරන්න? එහෙනම් බණ ටිකකින් විතරක් මදි. ඊළඟට එයා කරන්න ඕන මේ ධර්මයේ අහලා මේ කතාව තේරුම් අරගෙන හිත වඩන්න ඕන. වඩනකොට බොහොම හිත සංසිඳෙන්න පටන් ගන්නවා. හිත සංසිඳීම නිසා වෙනද වගේ රාග, ද්වේෂ, මොහ වේගයෙන් ගලන්නේ නැහැ. වේගයෙන් රාග, ද්වේෂ, මොහ ගලන්නේ නැහැ. එතකොට රාග, ද්වේෂ, මොහ ගලන්නේ නැති මට්ටම තුල යම් ස්ථාවරයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා සමාධියෙන් ගන්න උදව්ව කියලා. සමාධියෙන්. එතකොට ඒ උදව්ව අරගත්තට පස්සේ සමහර විට ඒ විදියට භාවනා පුහුණු කරගෙන යනකොට එහා තුල මේ චන්දුපසංහිත, දෝසුපසංහිත, මෝහෝපසංහිත ස්වභාවයක් ඇති වෙන්නෙම නෑ වගේ හිතෙන්න පුළුවන්. ඒක හරි හොඳ ශාන්ත අවස්ථාවක් ඇත්තටම. එහෙම තත්ත්වයක් ඇති වුණාට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඒකෙත් මිදීමක් තියෙනවා. ඒකට අපි කියන්නේ දැන් ඕකේ තියෙනවා විස්කම්බන ප්‍රහාණය කියලා එකක්. විස්කම්බන වශයෙන්ම
සෑහෙන කාලෙකට ඇති වෙන්නේ නැහැ. ඇති නොවන මට්ටමටම හිත නිදහස් වෙලා නැහැ. සෑහෙන කාලයක් ඇති වෙන්නේ නැහැ. අර එයාගේ හිත වැඩිමේ කුසලතාවේ අණුව. ඒතොර ඒ එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක නිවන නෙමෙයි. එහෙනම් නිවන කියන්නේ නිවන කියලා කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය. ආයි කවදාවත් ඇති වෙන්නේ නැති මට්ටමට හිත ස්ථාවර වෙනවා. ඒ ස්ථාවර වීම සම්පූර්ණයෙන් භාවනාමය අත්දැකීමක්. ඒක භාවනාවෙන් ලබන අත්දැකීමක්. ඒක කවදාවත් මේ සාමාන්‍ය පියවි ලෝකයේත් එක ගනුදෙනු කරලා ලබන්න බෑ. එහෙනම් බුද්ධ ශ්‍රාවකෙක් භාවනා කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෝරපු නැති චේතෝ විමුක්තිය මෝරනවා නම් මෝර අපරිපක්කාය චේතෝ විමුක්තින් එහෙමයි කියන්නේ. ඒ පුද්ගලයාගේ මෝරපු නැති චිත්ත විමුක්තිය මෝරනවා නම් එයා ආර්ය ධර්මයේ ස්වභාවය දැනගන්න ඕන. ආර්ය ධර්මයේ ස්වභාවය තේරුම් අරගෙන ආර්ය ස්වභාවයට පැමිණෙන්න ඕන. ඒකට පැමිණෙන්න තියෙන්නේ සත්පුරුෂ ධර්මයේ හරහයි. සත්පුරුෂයා හරහා ධර්මය ඇහෙන්න ඕන. දැන් ඒක මේ කාලේ හොඳට ලැබෙනවා. ධර්මයත් ඇහෙනවා, ධර්මයේ පිහිටත් ලැබෙනවා. එතකොට දැන් මේ ධර්මයේ පිහිට ලැබෙනකොට ඒ ශ්‍රාවකයා කල්පනා කරන්නේ කොහොමද? ඒ කියන්නේ පුද්ගලයන් බුදුදහමේ පුද්ගල විදියට ගත්තොත් තිපරිවට්ටයක්. ඒ කියන්නේ බුදුදහම අපි පහුගිය කාලේ තිපරිවට්ට දේශනා කළා. බුදුදහම හැම තැනකම තිපරිවට්ට ආභාෂයක් තියෙන්නේ. එතකොට බුදුදහමේ තියෙනවා මිත්‍යා දෘෂ්ටික ශ්‍රාවකයා සහ සම්මාදිට්ඨික ශ්‍රාවකයාත් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්වෙච්ච ශ්‍රාවකයාත් කියලා ස්වභාව තුනක්. එතකොට මිත්‍යා දෘෂ්ටික ශ්‍රාවකයා ඕකම තමයි කියන්නේ අන්ධබාල පෘථග්ජනයා, අසෘතවත් පෘථග්ජනයා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා, ආර්යන් වහන්සේ, ආර්ය ස්වභාවයට පත්වෙච්ච කෙනා. තුන් දෙනා ඉන්නේ. ඔය තුනින් තමන් කොතනද ඉන්නේ කියලා බලන්න ඕන. ඒවා අපිට කියලා දෙන්නත් බෑ. තමන්ට තමයි තේරෙන්නේ. ඔය තුන් දෙනාගේ හැඩයක් තියෙනවා. අර නාම රූප ධර්මයන් පහළ වෙනකොට නාම රූප ධර්ම දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ තමන්ගේ මේ චන්දෝප සංහිත ආදී ස්වභාවයන් පවතින්නේ මේ නාම රූප ධර්ම ටිකක් පහළ වීමක් කියලා දන්නේ නැතිකම කියලා. ඇත්තටම ওই තුන් දෙනාගේ ස්වභාවය මොකක්ද නාම රූප සම්බන්ධ? අසෘතවත් පෘථග්ජනේ කැම වෙලාවකම නාම රූප ධර්මයන් පහළ වෙනවා කියලා එයා දන්නේ නැහැ. අනිකයි අසෘතවත් පෘථග්ජනේගේ ස්වභාවය. එහෙනම් ඒ සෘතවත් ආර්ය ශ්‍රාවක දැන් මේක ශ්‍රුත කියලා අහනවා කියලායි සුත කියන්නේ. අහගත්ත කෙනා දන්නවා මෙතන නාම රූප ධර්ම ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවකම සංසිද්ධියක් විදිහට සිද්ධ වෙන්නේ නාම රූප ධර්ම ටිකක පහළ වීමක්. මම ලෝකේ විඳිනවා නෙමෙයි. මම ලෝකේ දකිනවා නෙමෙයි. මට ලෝකේ පේනවා නෙමෙයි. සත්‍ය වශයෙන් ගැඹුරින් පරමාර්ථයක් විදිහට එයා දැනගන්න ඕන මෙතන නාම රූප ධර්ම ටිකක පහළ වීමක් ඇතිවීමක් නැතිවීමක් තියෙන්නේ කියලා. අන්න ඒක දන්නේ නැතිකමට කියනවා ශ්‍රුතවත් පෘථග්ජන භාවය කියලා. අන්න බලන්න. එහෙමනම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න තෙරුවන් සරණ ගියාට බෑ. පන්සිල් ගත්තටත් බෑ. එහෙමනම් එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයකට පත් වෙනවා නේද? සුතවත් කියන්නේ ධර්ම ශ්‍රවණී තුලින් එයා දැනගන්නවා. මොකක්ද දැනගන්නේ? මෙතන මම ආයතන වලින් ලෝකේ විඳිනවා නෙමෙයි. සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන් පදනම් කරගෙන ආයතන පහළ වෙනවා. මට ඕන විදිහට පහළ වෙන්නෙත් නැහැ. දැන් ඔබ කන කෑම තුල මට තමන්ගේ වසඟේ කෑම, ඒ කියන්නේ ආහාර රසේ නැහැනේ තමන්ගේ වසඟේ. දැන් උදාහරණයක් විදිහට ඔබ හිතන්න, ඔබට පුළුවන් ද ඔබ කැමති රහ විතරක් විඳලා ඉතුරු රහ නොදැනෙන මට්ටමට ආහාර ගන්න පුළුවන් ද? ඔබ කැමති රහ තියෙනවා. ඔබ කැමැති රහ විඳිනවා. ඔබ අකමැති රහක් තියෙනවනේ. දැන් කර රසයට කෙනෙක් කැමති නැහැ. නමුත් උයපු ව්‍යංජනී කර රහක් තියෙනවා. දැන් මම කර රහට කැමති නැහැ. ඒ නිසා මට කර රහ විඳින්න බෑ. ඉතුරු රහ විතරක් මට දැනේවා කියලා එහෙම පුළුවන්ද? ඒ රහ කොටසක් විඳින්නත්, රහ කොටසක් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්ද? බෑ. ඇයි බැරි? ඒකෙන්ම තේරුම් ගන්න දිවව තමන්ගේ වසඟේ නැහැ කියලා. ඇසකනනාසේ දිවකයි මනස මේවා තමන්ගේ වසඟේ තියෙනවා කියලා හිත. මගේ වසඟේ මේ ටික තියෙනවා නම් මට ඕන විදිහට මේ ටික හසුරවන්න පුළුවන් වෙන්න ඕන. මට ඕන විදිහට හසුරවන්න බෑ. දිවත් රසයත් ජීවහා විඥානයත් කියන තුන එකතු වුණොත් රහ දැනෙන මට්ටම එනවා.
ඒ රහ දැනෙන මට්ටම මට ඕන ඕන විදිහට පවත්වන්න බෑ. දිවක් තියෙනවා නම් රසයක් තියෙනවා නම් ජීවහා විඥානයත් මානසිකාරයේ ප්‍රත්‍යයෙන් පහළ වෙලා තියෙනවා නම් රස දැනෙන එක කාටවත් නවත්තන්න බෑ. එහෙමනම් එකකින් තේරුම් ගන්න ඒවා අපේ වසඟේ නෑ. හේතු සකස් වෙනකොට ඒ අත්දැකීමට අපිට විවෘත වෙන්න වෙනවා. එතකොට ඒ අත්දැකීමට විවෘත වෙනකොට හේතු සහිතව සකස් වුණා කියලා දන්නේ නැති වුණාට පස්සේ රස විඳින මම මෙහි ඉන්නවා, රස තියෙන කෑම එළියේ තියෙනවා, ඒවා හරි රහයි, ඒ රසේ වින්දනය කරලා ඒ වේදනාව තුළ මුසපත් වෙලා රසයට රස තෘෂ්ණාවක් හදා ගන්නවා. ඒ රස තෘෂ්ණාව හදාගත්තට පස්සේ ඒ රසය Tamanට ගෙනත් දෙන තාක්කල් එයාට ඒ රසේ නඩත්තු කරන්න වෙනවා, ඒ කෑම හොයන්න වෙනවා. ඒ තණ්හාව එයා තුළ ඇති වුණානේ රස තණ්හාවක්. ඒ රස තණ්හාව නිසා තණ්හා පත්‍ය පරිේෂණම් තණ්හාව නිසා එයාට හොයන්න වෙනවා ඒ රහ කොහෙද තියෙන්නේ කියලා. පරිේෂණම් පටිච්ච ලාභෝ, එයාට හොයනකොට ඒව ලැබෙනවා. ලාභම් පටිච්ච විනිශ්චයෝ, ලැබුණාම එයා ඒ රහ විනිශ්චය කරනවා. අර කලින් රහමද මේ කියලා. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ, ඒ විනිශ්චය කරන තාක්කල් හිතේ චන්දරාගේ උපදිනවා. ඔය චන්දරාගේ තියෙන තාක්කල් එයා සංසාරෙට යනවා. සංසාරෙට යන්නේ නැහැ කියන්නේ චන්දරාගේ නැ, චන්දරාගේ නැතුව ලෝකේ වින්දනය කරන එකට තමයි අරහත්වේ කියන්නේ. ඒ කියන්නේ ලෝකේ චන්දරාගේ නැතුව කවදා හරි ඔබට කන්න පුළුවන් දවසක් ආවොත් එදාට ඔබ නිකෙලස්. ඒක හරි ලස්සන අත්දැකීමක්. එදාට යවහාලුත් කන්න පුළුවන්. අයිස්ක්‍රීමුත් කන්න පුළුවන් වෙනදා වගේ. කෙනෙක් අහන්න පුළුවන් රහතන් වහන්සේලා අයිස්ක්‍රීම් කනවද කියලා. ඔව්. රහතන් වහන්සේලා මස් කනවද කියලා අහන්න පුළුවන්. ඒකටත් දෙන්න තියෙන උත්තරේ ඔව්. හේතුව තමයි උන්වහන්සේට යවහාලුයි මසුයි අතර වෙනසක් පේන්නේ නැහැ. අන්න එහෙම ලෝකේ වින්දනය කරන දවසක් එනවා. ඒකට අපි කියන්නේ උපේක්ෂාව කියලා. ඒක උපේක්ඛා බොජ්ජංගයෙන් සම්පූර්ණ වෙන්නේ. අන්තිමට බොජ්ජංග ධර්මනේ දැන් දිනු කරන්න ඕනේ. ඒවා දිනු කරගෙන දිනු කරගෙන උපේක්ෂා බොජ්ජංගයට ආවට පස්සේ පාත්‍රයට වැටෙන ඕනම කෑමක් එදාට පිරිසුදුයි. අන්න එතනට හිත හදාගන්න එකට තමයි විමුක්තිය කියලා කියන්නේ. අරහත්වේ. එතකොට දැන් සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටික ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය තමයි අර නාම රූප කියලා එයා දන්නේ නැහැ මේ කතාව. අසුරුතවත් පෘතග්ජනය. එයාට තේරෙන්නේ නැහැ මෙතන නාම රූප ධර්ම ටිකක පහළවීමක් තියෙන්නේ කියලා. එයාට තේරෙන්නේ නැහැ කතාව. ඒකට කියනවා අන්ධබාල පෘතග්ජනය. එහෙමනම් දැන් මේ තෙරුවන් සරණ ගිහින් පන්සිල් රැකලා මල් පූජා කළා කියලා මේ කතාව අවබෝධ කර යන්න බෑ. අපි එකෙන් අවබෝධ කර යන්න කියලා හිතාගෙන හිටියට ඇතුලේ කරන්න විශාල ක්‍රියාවලියක්, අභ්‍යන්තර වැඩපිළිවෙලක් තියෙනවා. ඒ අභ්‍යන්තර වැඩපිළිවෙලත් එක්ක එකතු වුණොත් එහෙම මේ කතාව Taman තුල දැర్శණය වෙන්න පටන් ගන්නවා. අන්න එදාටයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එදාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. දැන් බලන්න පින්වත්නි, මේක කොච්චර ලස්සන කතාවක්ද කියලා බුදුරජාණන් වහන්සේ අපට වදාලා. දැන් ඕක තමයි අසෘතවත් පෘථග්ජනයේ ස්වභාවය. ඒතර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයේ ස්වභාවය මොකද්ද? එයා දන්නවා මේ හේතුඵල ධමයෙන් සකස් වෙච්ච ටිකක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේ ලෝකේ වින්දනය තුල යා මුලාවටපත් වෙන්නේ නැහැ. සංඥාව තුල මුලාවටපත් වෙන්නේ නැහැ. එතකොට සංඥා දැන් සාමාන්‍යයෙන් අසුරුතවත් පෘතග්ජනීක් තුල සංඥාවට මුලාවටපත් වෙනවා. මම, මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගෙදර, මගේ ඉඩම, භෞතික අභෞතික සියලු දේවල් මත, භෞතික සම්පත්, මානව සම්පත් සියලු දේවල් මත එයා සංඥා විපල්ලාස වලට අහු වෙලා තියෙනවා. සත්‍ය වශයෙන්ම සාරයක් ඇත. එහෙම හිතාගෙන ඉන්නවා. එතකොට දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ සංඥාව කියලා කියන්නේ සකස් වීමක්. ස්පර්ශේ නිසා මා තුළ ඇතිවෙච්ච අත්දැකීමක්. ඇහින් රූප දකින මට්ටම ස්පර්ශේ දකින නිසයි රූප සංඥා මගේ හිතේ පහළ වෙන්නේ. එතකොට මේ රූප සංඥාව කියන්නේ ස්පර්ශේ පදනම් කරගෙන ඇති වෙන එකක්. එතකොට මේ සංඥාවට මම ගිලගෙන බැහැගෙන ඉන්න එක හොඳ නෑ. හේතුව ස්පර්ශේ නිරුද්ධ වෙනකොටම මේ සංඥාව එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා මේක ඕනෑවට වඩා අභිනන්දනය කරන්න ඕන තත්ත්වයක් නෙමෙයි. මොන සංඥාවක් වුණත් අභිනන්දනය කරන්න ඕන තත්ත්වයක් නෙමෙයි. මේ සංඥාව කියලා කියන්නේ නිකන් ඇති වෙලා නැති වෙලා යන හිතේ හැඟීමක්. සංඥාව මගේ දුව කියන හැඟීම, මගේ පුතා කියන හැඟීම, ඒක සංඥාවක්. සත්‍ය වශයෙන්, පරමාර්ථ වශයෙන් එහෙම ඒවා නැහැ. ඔක්කොම සංඥා ගොඩක්. අපි හිතින් හදාගත්ත දේවල් ටිකක්. එතකොට ඒ සංඥා කියන ස්වභාවයට අපි මුලාවටපත් වෙලා ඉන්නවා. හැම දෙයක් තුළම තියෙන සංඥා සමූහයක්. එතකොට මේ සංඥාව බොරුවක් කියලා හොයන්න පුළුවන් ඒක බෙදලා බලනකොට. දැන් බෙදලා බලනකොට අර මුල් වටිනාකම නැත්තම්
ඒක තමන් හිතින් දුන්න වටිනාකම සංඥාවට දුන්න අනවශ්‍ය වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා සත්‍ය වශයෙන් පවතින දෙයක් නෙමෙයි කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මුලික වශයෙන් ඔය කාය සතිපට්ඨානෙම වඩන්න කියලා කියන්නේ. මොකද කායानुපසන හැම භාවනාවකින්ම වගේ කරන්න උත්සාහ කරන්නේ මේ බෙද බෙදා පෙන්වන්න උත්සාහ කරන එක. ලෝකයේ විභජ්‍යවාදී පරයයන් බලනකොට වටිනාකමක් නැති බව පේනවා. ඒතකොට ලෝකයේ සාමාන්‍ය පුද්ගලයා තුල සංඥාවට මුලාවටපත් වීමක් තියෙන්නේ. ඒතර සංඥාවට මුලාවටපත් වෙච්ච ශ්‍රාවකයාට කියනවා අසෘතවත් පෘථග්ජනය කියලා. ස්පර්ශය නිසා සංඥාව හට ගන්නවා කියලා හේතුඵල වශයෙන් දකින කෙනාට තමයි සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. නාම රූප වශයෙන් මෙතන පහළ වීමක් තියෙනවා කියලා දන්නේ නැති කෙනාට කියනවා අසෘතවත් පෘථග්ජනය කියලා. නාම රූප ධර්මයන් පහළ වෙන්නේ හේතු සහිතවයි හේතුඵල ධමින් සකස් වෙච්ච දෙයක් කියලා දන්න කෙනාට කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. එහෙනම් මතක තියාගන්න පළවෙනියෙන් ඔබ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. කොහොමද වෙන්නේ? හේතුඵල විමසීමෙන්. එච්චරයි. පන්තිල් ගැනීමෙන් නෙමෙයි. හේතුඵල වශයෙන් විමසනකොට යා තුල සුතවත් ආර්ය ශ්‍රාවක භාවයක් උපදිනවා. ඒ සුතවත් ආර්ය ශ්‍රාවක භාවයක් උපන්නාට පස්සේ ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා තුල තමයි පින්වත්නි මේ ලෝකයෙන් මිදීමක් ඇති වෙන්නේ. එතකොට ආර්ය ස්වභාවයට ස්ථාවර වෙච්ච කෙනාගේ ස්වභාවය මොකද්ද? දැන් ඔබට තේරෙනවා අසෘතවත් පෘථග්ජනීගේ ස්වභාවය මොකද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයේගේ ස්වභාවය මොකක්ද? ආර්ය පුද්ගලයාගේ ස්වභාවය මෙන්න මේ තුන හොඳට ලියා ගන්න ඕන. මම තව විදිහකින් කියන්නම්. දැන් අසෘතවත් පෘථග්ජනීක නාම රූප ධර්මයන් ටිකක් පහළ වෙලා අපි ලෝකේ විඳිනවා කියලා එයා දන්නේ නැහැ. ඒ නිසා එයා විඳින ලෝකයේ තුල මුලා වෙනවා. මුසපත් වෙනවා. ඒක අසෘතවත් පෘථග්ජනීගේ ස්වභාවය. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දාන්නවා මෙතන මේ නාම රූප ධර්ම ටිකක් පහළ වීමෙන් තමයි මං ඇසින් ලෝකේ අත්දකින්නේ. ඒ අත්දැකීම නිසා මගේ ඒ අත්දැකීම පදනම් කරගෙන ස්පර්ශය නිසා පස්සපච්චය වෙන මාතුල විඳීම් හට ගන්නවා. එතකොට එයා විඳීම් හට ගන්න නැද්ද? ඒක දැනගත්තම වෙනද වගේම විඳින් හට ගන්නවා. වෙනද වගේම හිතේ ස්වභාවයන් පවතිනවා. හැබැයි එයා දන්නවා එක දෙයක්. දැන් එකපාරම රාගේ හටගන්න නැතුව තියෙන්නේ නැහැ. ඒ රාගේ හටගන්නවා. හැබැයි හටගන්න විදිය දන්නවා. එච්චරයි. හිත විසිරෙනකොට විසිරුණු බව දන්නවා. එච්චරයි. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තංති පජානාති. හිත විසිරෙනකොට ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාගේ හිත විසිරෙන බව එයා දන්නවා. ඒක තමයි දැනගන්නේ. තේ එකපාරම මට රාගේ නුසුදුසුයි, මම රාගේ මැඩ පවත්වන්න ඕන කියලා එකපාරම දත් මිටි කාලා මේක කරන්න කියලා බුදුරජාණන්සේ වදාළේ නැහැ. බුදුරජාණන්සේ වදාලා කොහොමද මිබඳු තත්වයක් මානසිකව ක්‍රියාත්මක වෙන බව දැනගන්න කියනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. රාගසිත උපදිනකොට රාගසිත උපන් බව දැනගන්න කියනවා. අන්න සුරතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. එතකොට හේතුන් සහිතව ඇති වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් මේ தත්ත්වේ නිරුද්ධ වී යනවා කියලා දැනගත්තට පස්සේ අර ලෝකෙ විඳිනවනේ. ඒ විඳිනේ කිරීම තුල මුසපත් වෙන්නේ වෙනද වගේම විඳිනියත් හට ගන්නවා. සුඛ වේදනා දුක් වේදනා හට ගන්නවා. හැබැයි දැන් මෙයා දන්නවා දැන් අසෘතවත් පෘථග්ජනෙක් තමයි සුඛ වේදනාවෙන් මහා උද්දාමයටපත් වෙලා අප්පුඩි ගහලා කෑ ගහලා සතුටු වෙලා hina වෙලා ඕනෑවට වඩා ඕලාරිකව එයා විඳින්නේ දුක් වේදන. ඊට පස්සේ ඒ ඕලාරිකව විඳිනේ කර ඉතින් ඒක කෙනෙක් කියන්න පුළුවන් ඉතින් විඳින්න පුළුවන් නම් කොච්චර හොඳයිද? එහෙම ඉන්න එකයි නරකද? නෑ, එහෙම ඉන්න එක නරක නෑ. ඒ විඳිනේ ගෙනත් දුන්න ලෝකේ අනිත් පැත්ත හැර වෙනකොට එයා ආය අඬනවා, වැළපෙනවා, සෝසුසුම් මෙලනවා, කෑ ගහනවා, පපුවට අත් දෙකෙන් ගහ ගන්නවා, විලාප තියනවා, ලෝකේ නොයේකුත් ප්‍රශ්න වලට අහු වෙනවා. එතකොට එයා දන්නේ නෑ සැප වේදනාව අනිත්‍ය බව දන්නෙත් නෑ, දුක් වේදනාව අනිත්‍ය බව දන්නෙත් නෑ. එතකොට සැප වේදනාවත් දුක් වේදනාවත් හේතු නිසා ඇති වෙනවා කියලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. හැබැයි එයා තවම සැප වේදනාව දුක් වේදනාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා මේ தත්ත්වය අවබෝධය කරා ගිහින් මිදිලා නැහැ. ආර්ය ස්වභාවයට පත් වෙච්ච කෙනා රහතන් වහන්සේගේ ස්වභාවය තමයි සැප වේදනාවෙන් වෙන්ව වාසය කරනවා. උන්වහන්සේත් ලෝකේ අත්දකින්නවා. අත්දැක්කට උන්වහන්සේ දුක් වේදනාවෙන් වෙන්ව වාසය කරනවා. අනේ වෙන්වවා, ඒ කියන්නේ සැප වේදනාව තුලත් දුක් වේදනාව තුලත් උන්වහන්සේ තුල දෝලනයක් නැති නිසා එතනට අපි කියනවා උපේක්ඛා කියලා. අන්න ඒක තමයි උපේක්ෂාව. උපේක්ෂාව පිරිසිදු උපේක්ෂාවකට හිතපත් වෙනවා. දැන් මේ බණහගෙන ඉන්නකොටත් අපිට උපේක්ෂාවක් නැද්ද? තියෙනවා. හැබැයි ඒක වෙන ආයෙත් එළියට ගියාම නෑ.
ඒනම් ඒ උපේක්ෂාව නෙමෙයි මෙතන කියන්නේ පරිසුද්ධ පරියෝධහත වෙච්ච උපේක්ෂාවකට හිතපත් වෙනවා. එතකොට යා හේතුන් නිසා ඇති වෙන බවක් දන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන බවක් දන්නවා. ඒ නිසා එහෙම නිරුද්ධ වෙලා යන ලෝකයක් එක පැටලෙන්න ඕනේ නැහැ කියලාත් දන්නවා. අන්න එක තමයි අවබෝධය. සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. සැප වේදනාව සැප වේදනාවක් බව දැනගන්නවා. එතකොට ඒක අවබෝධයට තව අඩියක් ඉස්සරහට තියපු කෙනෙක් එයා ලෝකෙම විදර්ශනා කරනකොට පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. ස්පර්ශය නිසා සුඛ වේදනා හට ගන්නවා කියලා හේතුඵල වශයෙන් උත් දකින්නවා. අවබෝධයටපත් වෙච්ච කෙනා වේදනාවත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒක සැප වේදනාවක් හෝ දුක මුණ වේදනාවක් කරේ ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් අනිත්‍යයි. ඒ නිසා ඒකට නොඇලිය යුතුයි කියලා වෙන්ව වාසය කරනවා. ඒක වෙන්ව වාසය කරනවා කියලා නිකම්ම කතාවක් කියලා කරන්න බෑ. ඒක ඉතා ගැඹුරින් අවබෝධ කරන්න ඕන සත්‍යය. ඒක අවබෝධ කිරීම පිණිස මම මොකද්ද දැන් කරන්න ඕන? අන්න ඒක තමයි අපිට තියෙන ගැටලුව. ඒක කරන්න තියෙන්නේ පින්වත්නි, දැන් මේ කතාව තේරුම් ගත්ත ඔබට මූලික දේවල් මම කියන්න යන්නේ. කල්යාණ මිත්‍ර ඇසුර, ධර්ම ශ්‍රවණය, ඒව ගැන කියන්න උමනා නැහැ. ඒ නිසා එයාගේ ජීවිතය තුළ ඒ පුද්ගලයා තුළ පරිහරණය කරන දේවල් තුළ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මූලික වශයෙන්ම අපි තුළ බුද්ධ ශ්‍රාවකයෙක් තුළ සීලය තමයි ගොඩනගා ගන්න ඕන. ඒක ප්‍රතිපදාවක් විදිහට ගත්තොත් බුදුරජාණන් අපට වදාලේ සීල සමාධි ප්‍රඥා කියලා කතාවක්. එතකොට මූලික වශයෙන් බුදුරජාන් වහන්සේ මතක් කරා සීලවා හෝති පාතිමෝක්ඛ සංවර සංගතෝ, භික්ෂුවක් නම් පාතිමෝක්ඛ සංවරය තුළ සංවර වෙන්න ඕන, ගිහියෙක් නම් ඉන්ද්‍රිය සංවරය තුළ සංවර වෙන්න ඕන. එතකොට ඉන්ද්‍රිය සංවරය තුළ සංවර වුණාට මදි, ඉන්ද්‍රිය සංවරය පිණිස මේ මොහොතේ පැලැස්තර අඩවලා හරියන්නේ නැහැ. මේ මෙබඳු තත්ත්වයක් ඇති වුණේ කොහොමද කියලා හේතුඵල සහිතව විමසලා තමයි සීලේ දියුණු කරන්නේ. පන්සිල් රැක්කාට ඒක මෙතන කතා කරන නිවන් මගේ සීලය නෙමෙයි. අටසිල් ගත්තට ඒක නිවන් මගේ සීලයේ නෙමෙයි. ඒවත් උදව්වක් වෙනවා සීලයට. ඒක විතරක් කිසිම අයුරකින් සෑහෙන්නේ නැහැ. ඒ නිසා ඒක අපි මේ මොහොතේ පානාති පාතා වේරමණී කියලා කිව්වා කියලා ඒක සීලයට නිශ්චිත විකල්පයක් නෙමෙයි. ඒක ඉතින් මේ සිල්පදේ තියෙනකන් රැකෙනවා. නමුත් අපිට උවමනයි සීලේ කැලැල් වෙන සිතේ ස්වභාවයම අයින් කරන්නයි උවමනාව තියෙන්නේ. ඒ ස්වභාවයේ තියෙන තාක්කල් සීලේ කැලැල් වෙනවා. ඒක නතර කරන්න බෑ කාටවත්. එහෙනම් මේ සීලේ කැලැල් වෙන ස්වභාවයක් හිතේ තියෙනවනේ. අන්නේ ස්වභාවයයි හිතේ අයින් කරගන්න ඕන. ඒ ස්වභාවය අයින් කරගන්නවා නම් දැන් පින්වත්නි මේ වෙලාවේ පානාතිපාතා වේරමණී කිව්වට වැඩක් නැහනේ. ස්වභාවය හිතේ තියාගෙන දැන් හිතේ වදක චිත්තේ තියෙනවා. වදක චිත්තේ තියාගෙන මේ අපේ තියෙන ආගමික සම්භවය නිසා හරි කමක් නැහැ මම පානාතිපාතා වේරමණී කියලා සිල්පදේ සමාදන් වෙනවා කියලා එයා පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල්පදේ සමාදන් වෙනවා. එයා සිල්පදේ තියෙනකන් විතරයි ඒ தත්ත්වේ තියෙන්නේ. ඇයි? ස්වභාවයෙන් හිතේ වදක චිත්තේ තියෙනවා. දැන් බුදුරජාණන්සේ අපට වදාලා අර ස්වභාවය අයින් කරන්න කියලා. අන්න ඒකට අපි සීලේ උදව්ව ගන්න ඕන. ස්වභාවය මොකද්ද? හිතේ ස්වභාවය. සීලේ කැලැල් වෙන්න පවතින හිතේ ස්වභාවය මොකද්ද? ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් විතරයි සීලේ කැලැල් වෙන්නේ. ඒකයි සෝවාන් වෙච්ච කෙනෙක් අමුතුවෙන් සීල් රකින්නේ නැත්තේ. එයා කවදාවත් එයාගේ සීලේ කැලැල් වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ සීලේ කවදාවත් කැලැල් වෙන්නේ නැහැ. ඇයි? ස්වභාවය අයින් කරන්නේ. මොකද්ද ස්වභාව? සීලේ කැලැල් වීමේ ස්වභාවය තමයි සක්කාය දිට්ඨිය. එතකොට මේ සක්කාය දිට්ඨිය අයින් කරගත්තට පස්සේ කවදාවත් සීලේ කැලැල් වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට දැන් මේ වෙලාවේ පානාතිපාතා වේරමණී කියන එක ස්ථිර විකල්පේ නෙමෙයි. අපි ස්ථිර අපි එහෙම එකක් තමයි විකල්පය කියලා හිතාගෙන ඉන්නේ. එතකොට මේක විකල්පේ නෙමෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ මතක් කරන පසුබිම හදාගන්න කියලා. දැන් බලන්න ආචාර ගෝචර සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මූලික වශයෙන් ආචාර ගෝචර වෙන්න කියනවා. එකිනෙකනට ගරු කරන්න, ආචාර සීලී වෙන්න. ඒ වගේම තමයි ඊළඟට උන්වහන්සේ කියනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. ඔන්න සීලේ පදනම. අනුමාත්‍ර වරදෙහි පවා බිය දකින්න ඕන කියනවා. ධර්මී දියුණු කරගන්න කෙනෙක්. පුංචි දේත් බිය දකින්න ඕන. ධර්ම මාර්ගය යන්න බෑ නැත්තම්. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙහි බය දකින්න ඕන. ඔන්න සීලේට කලින් කරගන්න ඕනේ ඒවා. ඒ කාලේ එක හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරු ඒක තියෙන පදුම පුප්ප කියලා සූත්‍රයක් තියෙනවා. ඒ හාමුදුරු ගිහින් කැලේ ඇතුළට ගිහින් ගල් තලාවක වාඩි වෙලා විලක් තිබ්බා. ඒ විලේට විලට ගිහින් හිමීට ඔළුව පාත් කරලා
මලක් ඉම්බා. එතන ලස්සන නිලුම් මල් පිපිලා තිබ්බා. මේ ස්වාමිනාසේ ඔළුව පාත් අර ගල් තලාවේ වාඩි වෙලා හිමීට ඔළුව පාත් කරලා නිලුම් මලක් සිම්බා. මෙහාර මල කැඩුවෙත් නැහැ. එතකොට එතන එක්තරා දෙවි කෙනෙක් ඉඳලා කිව්වලු සුවඳ හොරා කියලා. එතකොට මේ අර එතන හිටපු ඒ ස්වාමිනාන්සේ ඇහුවලු මේ මම මේ මල කැඩුවෙත් නැහැ. මේ මල ගෙදර ගෙනිච්චෙත් නැහැ. පන්තලට ගෙනිච්චෙත් නැහැ. මම මේ මල සිම්බා විතරයි. මේ මල සුවඳ කරා විතරයි. ඒනට ඔය කියනවා මන් සුවඳ හොරා කියලා. මේ මල මේ විලට කොච්චර මල් කඩාගෙන යන්න මිනිස්සු එනවද? මේ විලට මොනතරම් මිනිස්සු ඇවිල්ලා මල් ගෙනියනවද? මේ නිලු මල ගෙනියනවද? ඔය කවදාවත් කියලා තියනවද මේ මිනිසුන්ට හොරා කියලා? මල් කඩාගෙන අල ගලවගෙන මිනිස්සු කොච්චර යනවද? නමුත් ඔබ කවදාවත් කියලා තියනවද එයාට හොරා කියලා? කොච්චර අසාධාරණ කතාවක්ද? මම මේ මල කඩන්නෙත් නැතුව, මල එහෙම නටුවෙන් ගලව ගන්නෙත් නැතුව, මම මේ ගල් තලාවේ වාඩි වෙලා හිමීට හිස ටිකක් පාත් කරලා මේ මල සුවඳ කළා විතරයි. එතකොට ඒ දේවතාවා කිව්වලු, "එහෙම කියන්න එපා හාඳුරුනි. මල් කඩාගෙන යන මිනිස්සු මල් කඩාගෙන ගියපුවාවේ. නිලුම් මල ගලවන මිනිස්සු අල ගලවන ගියපුවාවේ. ඔබ වහන්සේ එහෙම කරන්න එපා." ඔබ වහන්සේ දැන් බලන්න ඒ එතන කියපු කතාව හරි ලස්සන කතාවක්. ඔබ වහන්සේ ඉදිකට්ටක වගේ සියුම් දෙයක් පවා වලාකුලක් වගේ දකින්ද? ඇයි ඔබ වහන්සේට උවමනා මිදෙන්නනේ හිත? ඔබ වහන්සේ නිකෙලෙස් වෙන්නනේ උත්සාහ කරන්නේ? ඒ කෙලෙස් සහිත මිනිස්සු ඒවා කරපු ආවේ. අර ගොල්ලෝ බලන්න අච්චර කරනවා, අපි මෙහෙම එකක් කරාම මොකද කියලා සමහර මිනිස්සු කියන්නේ. එතකොට ඒ අය ඒ විදිහට කරද්දී අපි මේ වගේ පුංචි දෙයක් කරාම ඇයි ඔච්චර ඕකට දඟලන්නේ කියලා අපි කිව්වට ධර්ම මාර්ගයේ ඉන්න කෙනා එහෙම නෙමෙයි. අනුමාත්‍ර වරදෙහි බය දකින්න ඕනේ. එතකොට අර හාමුදුරුවෝ කිව්වල ඇත්ත ඇත්ත. ඔබ කියන කතාව ඇත්ත. දේවේන්ද්‍රය ඔබ මට ලොකු උදව්වක් කළේ. ආයෙත් මගේ වරදක් දැක්කොත් මට කියන්න. ඒ හාමුදුරුවෝ එහෙම කිව්වලු. එතකොට අර දේවතාවා කිව්වලු, "හාමුදුරුවනේ, ඔබ වහන්සේක ඔළුව නරක් වෙලාද?" ඔන්න දේවතාවා කියපු කතාව. "හාඳුරනේ, ඔබ වහන්සේගේ ඔළුව නරක් වෙලවද්ද? ඔබ වහන්සේගේ අඩු හොයන්නද මම ඉන්නේ. මම මේ නිකන් දැකලයි කිව්වේ. තමුන්නාංශ ගැන තමුන්නාංශේ බලාගන්න." අන්න තව එකක් එනවා. මොකද්ද? තමන් ගැන තමන්ටයි බලාගන්න වෙන්නේ. තමන්ව පරිස්සම් කරගන්න තියෙන යෝනිසෝ මනසිකාරය. එක තිබ්බහම සති සම්පජඤ්ඤේ උපදිනවා. සති සම්පජඤ්ඤේ ඉපදිලා යෝනිසෝ මනසිකාරය උපදිනව නෙමෙයි. යෝනිසෝ මනසිකාරය තිබ්බම තමයි සිහිනුවන උපදින්නේ. සිහිනුවන උපන්නාට පස්සේ තමයි ඉන්ද්‍රිය සංවරය රැකෙන්නේ. අන්න සීලේ පදනම. මෙතන කතා කරන්නේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙහි බය දකිනවා නම් තමන්ව පරිස්සම් කරගන්න වැඩපිළිවෙලේ යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. එතකොට සති සම්පජඤ්ඤේ උපදිනවා. සති සම්පජඤ්ඤේ නිසා පින්වත්නි ඒ පුද්ගලයා තුල ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. අන්න පදනම් සහිත සීලයකටයි දැන් ඇවිල්ලා තියෙන්නේ. නිකම්ම මේ පැවිද්දෙක් කිව්වට පානාතිපාතා වේරමණී කිව්වා නෙමෙයි. පදනමේ ඉඳලම මුල්ල ඉඳලා ලස්සනට සීලය තුලයි පිටලා තියෙන්නේ. අනුමත්තේසු වජ්ජේසු දස්සාවි සමාදාය සික්කන් සික්කා පදේසු අපරිපක්කාය. උන්වහන්සේ කියනවා සමාදන්ව වාසය කරන ශික්ෂාව කෙරෙහි වාසය කළොත් ඒක තමයි නොමේරු චිත්ත විමුක්තිය මෝරණ චේතෝ විමුක්තිය. නොමේරු චිත්ත විමුක්තිය මෝරණ මූලික ලක්ෂණය. එතකොට එතන සීලය කියන්නේ දැන් අපිට උවමනාව තියෙන සිල් රකින්න නෙමෙයි. බුදුහාරු සිල් රකින්න නෙමෙයි ගන්නේ. අපිට උවමනා තියෙන චිත්ත විමුක්තියට, හිතේ මිදීමටයි. හිතේ මිදීම පිණිස දැන් මම ලෑස්ති වෙන්නයි උවමනාව තියෙන්නේ. හිතේ මිදීම පිණිස මට උවමනා තියෙන්නේ මම බොහොම අද්දෙක බැඳගෙන බොහොම ශාන්ත විදියට සිල් රකින්න කෙනෙක් කියලා කියන්න නෙමෙයි. මට උවමනා තියෙන්නේ සක්කාය දිට්ඨිය අයින් කරන්නයි. එතකොට මොකද එයා දන්නවා මෙබඳු සිල් රකින්න වෙලා තියෙන සක්කාය දිට්ඨිය තියෙන නිසා. පුද්ගලයා තුල සක්කාය දිට්ඨිය නැත්තම් කවදාවත් සිල් රකින්න වෙන්නේ නැහැ. එහෙනම් එකක් මතක තියාගන්න, ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඇයි සිල්පද කැඩෙන්නේ කියලා ඇහුවොත් එහෙම කියන්න තියෙන උත්තරය තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නැත්තම්, සක්කාය දිට්ඨිය නැත්තම් මොකටද සිල් රකින්නේ? සෝතාපන්න වෙච්ච කෙනෙකුට අමුතුවෙන් සීලයක් කැලල් වෙන්නේ නැහැ නේ. එතකොට ඒක තමයි මූලික පදනම. හැබැයි ඒක හේතුඵල සහිතවයි කතා. එයා සමහරට කවදාවත් පන්සිල් ගන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා තුල මූලික පදනම් සහිතව අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ අනුමාත්‍ර වරදෙහි පවා බිය දකිමින් සමාදන් වෙච්ච ශික්ෂා පදේ කෙරේ හික්ම වෙමින් පින්වත්නි ඒ පුද්ගලයා තුල චිත්ත විමුක්තිය පිණිස වැඩපිළිවෙලක් තියෙනවා.
චිත්ත විමුක්තිය පිණිස වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට එහෙම එක්කෙනෙකුට ඒ කියන්නේ ඒකෙන් තමයි කරන්නේ දැන් අර අපි මුලින් කිව්ව චන්දෝපසංහිත මෝහෝප දෝසෝපසංහිත මෝහෝප ඔය ස්වභාව තුන අයින් වීම තමයි නිවන විමුක්තිය. ඒකට මූලික தત્ත්වය තමයි මේ හදාගත්තේ. දැන් ඒවා දුර්වල කරනවා. දැන් චන්දෝපසංහිත බවක් හිතේ නැද්ද? තියෙනවා. මෝහූප සංහිත බවක් නැද්ද? තියෙනවා. දැන් ඡන්දය දේසේ උපදින්න විදි තවදුරටත් බරපතල විදියට හිතට ගලන්නේ නැහැ. ඇස සංවරයි යම් තාක් දුරට. වෙනද වගේ වේගින් ගලන්නේ නැහැ. අන්න දැන් මන්දගාමි අකුසල් හිතේ උපදිනවා. අකුසල් ඇති නොවනවා නෙමෙයි මන්දගාමි. ඒ මන්දගාමි වෙච්ච ශ්‍රාවකයා දෙවණියට කරන්න ඕන ඒ පුද්ගලයා තුල පරිහරණය කරන ලෝකයේ තුල යම් සංගමයක් හදා ගන්න ඕන. සිව්පස පරිහරණයේ තුල විශේෂයෙන්ම ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී වගේ දේවල් පවා අකුසල් වැඩෙන්න බලපාන්න පුළුවන්. ඒ බඳු ශික්ෂණයක් හදාගත්ත ශ්‍රාවකයා බොජ්ජ ඒ බඳු ස්වභාවයට හිතපත් කරගත්ත කෙනා ඊළඟට අන්න එතනදී උදව්ව ගන්න ඕන. අවුවට මතක ඇති අපි කියනවා මේ අපි කියනවා සතර එර්ධිපාද කියලා කොටසක්. අන්න එතන ඊළඟට එර්ධිපාදයකින් උදව්ව ගන්න ඕන. ඡන්ද චිත්ත විරිය විමර්ශන කියන හතරෙන්ම නෙමෙයි එක එර්ධිපාදයකින් උදව්ව ගන්න ඕන. විරිය එර්ධිපාදයේ වගේකින් උදව්ව ගන්න ඕන. එර්ධිපාද වඩන විදිය ගැනත් අපි කියලා තියෙනවා. ඒකෙන් උදව්ව ගන්න ඕන. ඒකෙන් උදව්ව ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. අන්න එතනදී දැන් සීලේකිනුත් ශක්තිමත් පරිහරණය කරන දේවල් ගැනත් මානව සංවේදීකමක් තියෙනවා. අකුසල් උපදින්නේ. ඒ වගේම ඊළඟ පියවර විදියට මේ එර්ධිපාද එක ධර්මයකිනුත් උදව්ව අරගෙන තියෙනවා. ඒක ඡන්දේ චිත්ත විරිය විමර්ශා කියන හතරෙන් එකකින් උදව්ව ගන්නවා. ඒ උදව්ව ගත්ත හිතක් තුල උදයත්ත ගාමිනී පඤ්ඤාය උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් සමන්නාගත වෙන්න ඕන. මොකද්ද මේ උදයත්ත ගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ? මෙතන නාම රූප ධර්ම වල ඇතිවීම නැතිවීම දකින නුවණ හදා ගන්න ඕන. පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින නුවණ. අන්න ඒකට කියනවා උදයත්ත ගාමිනී ප්‍රඥාව කියලා. ඔන්න ඔය උදයත්ත ගාමිනී ප්‍රඥාව ඇති කරගත්තට පස්සේ අන්න ඔතන මෝරපු නැති චිත්ත විමුක්තිය මෝරනවා. ඔතනත් මොකක් හරි අඩුපහඩුවක් තිබ්බොත් ඔතනට එනකොට උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් බලනකොටත් නිකෙලස් වෙන්නේ නැහැ වගේ. අනිවාර්යෙන් නිකෙලස් භාවයට කිට්ටු වෙනවා. වෙන්නේ නැත්නම් එතන පින්වත්නි අනිවාර්යෙන් මේ පුද්ගලයා විසින් චත්තාරෝ ධම්මා උත්තරී භාවයේ තබ ධර්ම හතරක් උත්තරීතර වශයෙන් භාවිතා කරන්න ඕන. මොකද්ද අසුභා භාවය? දැන් තියෙනවා රාගේ පොඩ පොඩ තියෙනවා. ඔතන එනකොටත් තියෙන්න පුළුවන්. සමහර අයගෙන් සම්පූර්ණයෙන් ඇත්තටම නැති වෙලා යනවා. උදයත්ත ගාමිනී භාව උදයත්ත නාම රූප ධර්මයන්ගේ උදේවැය බැලුවොත් ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් භාවනාවෙන් ඒකට අදාළ හිතක් දැන් හැදිලා තියෙන්නේ. මොකද සමාධියෙන් උදව්වන්නේ. දැන් ආයෙත් එනම් සමත භාවනාව කවද්ද කරන්න? ඒව හොන්නේ නැහැ. ඇයි? මේ වෙනකොට උදව්ව ඇවිල්ලා තියෙන්නේ සීලේකින් ශික්ෂණයට පත්වලා අනුපූර්ව පිළිවෙලට ආපු ශ්‍රාවකයෙක් ඉන්නේ. දැන් ඔතනට එනකොටත් දැන් අර චන්දූප සංහිත දෝසූප සංහිත මෝහූප සංහිත භාවයේ තවත් තියෙනවා. අර ඕලාරික මට්ටමින් නැහැ කොහොමත්. මේක කරලා බලන්න. ඕලාරික මට වෙන දැන් තවත් ටිකක් තියෙනවා කියලා හිතමුකෝ. නිකන් Tamanට තේරෙනවා කලින් තරන්න නැහැ. නමුත් මට මේක Tamanගේ දැන් මෙතන යෝනිසෝ මනසිකාරේ සති සම්පජඤ්ඤේ තියෙන නිසා යාටම දැනගන්න පුළුවන් හිතේ ස්වභාවය. කාගෙන්වත් අහන්න දෙයක්වත් නැහැ. ටිකක් තියෙනවා නම් එතනත් කලබල වෙන්න එපා. චත්තාරෝ ධම්මා උත්තරී භාවයේ තබ්බ. අන්න එතන උත්තරීතර ධර්ම හතරක් දැන් ආයෙ ටිකක් වඩන්න පටන් ගන්න ඕන. මොකක්ද? අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනායි. රාගේ ටිකක් වැඩියෙන් තියෙනවා නම් අසුභයේ වශයෙන් යා මානසිකාරය කරන්න ඕනේ. මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනායි. ව්‍යාපාදේ චුට්ටක් තියෙනවා නම් මෛත්‍රිය වඩන්න ඕන. ආනාපාන සති භාවයේ තබ්බා විතක්කුප්පච්ඡේදාය. නිතරම පින්වත්නි හිත සංසුන් නැත්තම් හිත ටිකක් කැළඹෙනවා වගේ තේරෙනවා නම් එතන පින්වත්නි දැන් අර ආර්ය මාර්ගයේ තුල හරියට වැඩිලා නැත්නම් නැවත මේ ටික වඩන්නයි තියෙන්නේ. එතකොට යාගේ හිත ආනාපාන සතිය තුල වඩනකොට සංසිඳෙනවා. එත ඊළඟට අනිච්ච සංඥා භාවයේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. ඔන්න ඕක තමයි වැදගත්ම දේ. මම වෙමි කියලා හීනියට හිතේ හැඟීමක් තියෙන්න පුළුවන්. මොකද අනාගාමී ශ්‍රාවකයාටත් මම වෙමි කියන හැඟීම තියෙනවා. සමහර විට මෙතන ඉන්න පුළුවන් සෝතා සකදාගාමිච්ච ශ්‍රාවකෙක්. මේ කතාව මේ විදිහට හිත වඩාගෙන මෙයා මුකුත් දැනගන්න ඕනේ නැහැ. මෙයා සමහර ගොඩක් සූත්‍ර කියවලත් නැහැ. මේ විදිහට හිත හුරු කරගෙන යනකොට එයා සමහර එයා සෝවාන්. නමුත් එයාට කියන්න බෑ අනේ මම වෙමි කියලා මට හැඟීම තියෙනවානේ. අස්මිමානේ අනාගාමි වෙච්ච කෙනාටත් තියෙනවා.
එතකොට දැන් එයාගේ හිතේ කෙලෙස් ටිකක් තියෙනවා. එතකොට එයා මොකක්ද කරන්නේ පින්වත්නි? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අනිච්ච සංඥා භාවයේ තබා අනිච්ච සංඥාව වඩද්දී. අනිච්ච සංඥා පංචස්කන්ධය ආයතන අනිත්‍ය වශයෙන් බලද්දී අනිච්ච සංඥා භාවයේ තබා අස්මිමාන සමුග්ගාතාය මම වෙමි කියලා හැඟීමක් තිබ්බොත් ඒක අයින් වෙන්න පටන් ගන්නවා. අනිච්ච සංඥිනෝ අනිත්‍ය වශයෙන් බලනකොට අනත්ත සංඥා සංටාති අනාත්මය තුල පිටනවා. මම මගේ මගේ ආත්මික මොකද්ද ලෝකේ ගන්න තියෙන්නේ, බාහිර ලෝකයේ තබ්්‍යන්තර ලෝකෙත් මොකක්ද ගණ්ඩ තියෙන්නේ කියලා එයා දකිනකොට පාපුනාති දිට්ට ධම්මේව නිබ්බානන්ති. ඒ වෙලාවෙම යාගේ හිත සංස්කාර උපේක්ෂාවකට පත්වෙලස් කවදාවත් රාගේ දේශේ මෝහය උපදින් නැති විදියට පින්වත්නි අකුප්පාචේතෝ විමුක්තියට පත්වෙල පාපුනාති දිට්ටේව ධම්මේ මැරුණට පස්සේ නෙමෙයි දිට්ට ධම්මවේදනී වසේම නිබ්බානන්ති යාගේ හිත නිර්වාණයට පත්වෙනවා. ඔන්න ඔය විදියට ඩුම මේ විදියට හුරු කළොත් උපරිම කාලය අවුරුදු 7යි. මේ විදියට පුහුණු කළොත් බුදුරජාණන්සේ ඇප වුණේ අවුරුදු 7යි අනිවාර්යෙන් අරහත්ත්වයට යන්න ඕන, නැත්නම් අනාගාමි වෙන්න ඕන. මොකද බුදුරජාණන්සේලා අපි වරවටන්න කතා කියන්නේ අද තියෙන මිනිසු ප්‍රතිපදා පුරන්නේ නැති අවුල් ගැටලු තියෙන්නේ. ඒ නිසා මේ භාවනා අධ්‍යක්ීම් වලට එකතු වෙන තු කවදාවත් ජීවිතය අවබෝධ කර යන්න බෑ. ඒ බඳු අවබෝධාත්මක ශ්‍රාවකයේ භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දෙනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ මේ උතුම් දේශනාවට අංක 639 නමෙන් 3 සී ආසිරිමාවත මාකොළ උතුර මාකොළ ලිපිණි පදිංචි රුක්මණී ගුණවර්ධන මහත්මිය සුභාෂිනී ගමගේ සහන් ගුණවර්ධන දෙවුමි ගුණවර්ධන සාකේන පින්නතුන් පවුලේ සහෝදර සහෝදරයන් එකතු වෙලයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ ඇත්ත හැම දිනාටම අපි ආශිර්වාද කරන මේ පින්නතුන් අප සමග වඩාත් හිතයිශී පිරිසක් සාසනික ලෙංගතුකමක් ඇති පිරිසක් බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරාගෙන සිත්සේ ධර්මයේ දියුණු කිරීමේ වඩා උනන්දුවක් තියෙන පිරිසක් අද දහස් සංඛ්‍යාත පිරිසකට සමහර විට මේක ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද මේ දේශනාව අහනවා. අන්තර්ජාලයේ හරහා රූපවාහිනිය හරහා විශාල පිරිසක් ඒක ලඝු කරන්න බෑ කීයක්ද කියලා විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කිරීමෙන් රැස්ුණා වූ පුණ්‍ය ශක්තිය ඔබ හැම දිනාගේම ජීවිතවලට මේ කුසල් බලවත් වේවා. රුක්මණී ගුණවර්ධන මැතිණිය ප්‍රදාන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිරජීවනයේ ලැබේවා. ගෞතම බුද්ධ ශාසනයේදීම අමා නිවන් පිණිසව මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි අරමුණු කරගෙන තියෙනවා රුක්මණී ගුණවර්ධන මහත්මිය ප්‍රදාන පින්නතුන් 2021 මැයි මාසේ 17 වන දින අභාව ප්‍රාප්ත වී 2022 මැයි මාසේ 17 වන දිනට වසරක් සපිරෙන අපගේ කල්යාණ මිත්‍ර බොහෝ සාසනික ලෙංගතුකම් තිබුණු සාසනික උන්නතිය වෙනුවෙන් කැපවුණු ප්‍රදීප් ගුණවර්ධන මැතිතුමන්ට අනුමෝදනා දේශනාවක් හැටියටයි මේ පින්නතුන් පවුලේ අනිකුත් ඥාතිවරු ඒ දරුවන් හැම දෙනාම එකතු වෙලා එතුමාට අනුමෝදනා දේශනාවක් හැටියටයි සිදු කළේ. ප්‍රදීප් ගුණවර්ධන මැතිතුමන් බොහෝ සමාජීය වශයෙන් ආශාසනික වශයෙන් ලෙංගතුකම් දක්වපු බොහෝ පිරිසකට උපකාරාර්ථයෙන් කටයුතු කරපු ශාසනික ඥාතිත්වයක් දරපු සමාජශීලී සහ මානව සංවේදී පුද්ගලෙක්. එතුමා වෙනුවෙන් මේ දේශනාවට සිද්ධ කිරීමට අපට වැඩෙන් ලැබීමත් ඒක ඉතා ප්‍රශංසනීය අවස්ථාවක් කොටයි මා සලකන්නේ. ප්‍රදීප් ගුණවර්ධන මැතිතුමන්ට මේ කුසල් උපකාර වේවා. එතුමාගේ භවගාමී සසර සුවපත් වේවා. භවගාමී ජීවිතය යහපත් කරගනිත්වා මේ කුසලානිසංසයන් බලවත් වීම තුළ එතුමාට මේ කුසල් උපකාර වෙලා සංසාරික දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ ධර්මදානමේ කුසල් ප්‍රදීප් ගුණවර්ධන මැතිතුමාට හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. රුක්මණී ගුණවර්ධන මහත්මිය සහ පවුලේ හැම දෙනාගේම නමින් මිය පරලෝකීය ප්‍රදීප් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. සියලු ඥාතීන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සංසාර ගමනේ කෙලවර අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි මේ දේශනාවට සම්බන්ධ වුණු ලොකු කුඩා ඔබ හැම දෙනාටම බොහොම පිං. ඉතාම හොඳින් ඔබ ධර්ම ශ්‍රවණය කළා. සියලු දෙනාටම උතුම් ජීවිත අවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්
අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කින අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරනවා. ආකාසට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.